හරි අදත් මාත් එක්ක ඉන්න ડોક્ટર ජීවනි හසන්ත ආයි බං ડોક્ટર ආයි බං ડોક્ટર දැන් ගිය දවස්වල කියන්නේ මේ ටිකේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔය දැන් අපි ඉස්සර ඉඳන් ඔය නල් නිලියන්ට ආසයි හින්දි නල් නිලියන්ට ආසයි ඉතින් ෆොටෝ එකක් කලවන එච්චර එහෙම එච්චර ලොකුවට මේව කරන්නේ එහෙම දැන් තියෙන දෙයක් තමයි ડોક્ટર මේ BTS ලගේ ඒ කියන්නේ මේක මේ කොරියන් සින්දු කියන කට්ටිය BTS ලා දැන් ගොඩක් කට්ටිය දන්නවා ඉතින් ඉතින් ඒකට පිස්සුවටලා ඉන්නේ මම දන්න කට්ටියක් මේ ඒගොල්ලන්ගේ මොකක් හරි ඇනිවර්සරි එකට කේක් එකක් හදලා ගෙදර කැපුවා. ඒ කියන්නේ මේ මිනිස්සු දන්නේ නැහැ මේ කේක් කල්ලා කැපුවා. ඒ කියන්නේ ඒක මේ ડોક્ટર ඒක මොකද්ද ඒක පිස්සුවක්ද ඒක මේ පිස්සුවක් කියන්නේ මෙහෙමනේ ඒක අම්මා කෙනෙක් මට අඬ අඬ කියන හරි වැඩේනේ මේ මගේ දරුවට කෙල්ලට. ඒ කියන්නේ ගෑනුල මට තමයි පිස්සුව හැදෙන්නේ. ගෑනු ස්කෝල්ල තමයි මේ කොල්ලෝ හදන්නේ ඉන්න ওই බෑන්ඩ් එකේ. කෙල්ලෝ වගේ पाड़ कर फोन तन कर सिंधुहा वीडियो पड़ने वाले मकते फोन इंट्रोड्यूस लंका मेला वैच प्रश्न मेला वायस वायस दाहतर दाहतर की कुछ पुंजी वायस भूम पुंजी वायस मेलोदे तेरे ना इसको अमाइन मेमा अद मेमूना मेमूना के लिए कथावत मेकाईट एक फलो करना इतनी मम मिलोदे दंड मेकन ये अम्मे मक महता मुका मेकिल मीट पास इंटरनेट गील बड़वा ये तो कुर्ता BTS मगे मुकद कर समूह कौंसलर्स कथा स्कूल ये कंसल्ट करला मे वगे धनवाद कर विशेष में विधवा पत्माट टीचर्ट किला मे वगे लुख पेवर गण तो एक मे कितर मे कल वडकने मुड़ू दें इकोल अनाथ मे हगे कट्टी पुट धनवाते तमें धर्व मे वगे देवल अयाले आनो एक हेतु ये वायस हर भयान कई टीनेजर्स टीन एज की कुनाडू समय अनेटी वोट आलते अद्दिना सही कुला अब अम्मलाट तीर अम्मल हर गोडे कि आलूत वाले आनो कोई आगने आनो ओ विधि गांजद कुबुद इलाकट समलिंगिक अम्म देट अवि मुखद देवटे आनो दीगा अम्मल धनवत्ल मैं करना देने अम्मल ओपन बहुम विवृत साकाचाकर धर्वत्ते धर्वत्ते विवृत साकाचाकल निधास अम्मल करा मुखद विवृत साकाचाकर अल्ल बदल नौकर तमय करा लमा हीरकूडे साकाचाकर अम्मल विनलोक अम्मलाकोना रूपराजनीजेंडा धनवत्म साकाचा कर
ඒ විදිහට ඒකට හොඳ ආදරය දෙන්න එහෙම කරන්න දරුවෙක් කවදාකවත් එහෙම වෙන්නේ නැහැ මේ ළමයි තනි කරලා අර අනික් කට්ටියට යන්න අයාලේ දැම්මට පස්සේ තමයි හොම වෙන්නේ ඉතින් ඒකයි මේ අපේ දෙමව්පියන් බොහොම සියුම්ව දැනගන්න ඕන තමගේ දරුවා ඇත්තටම හදා ගන්න ඕන අන්තිමට කෑ ගහන්නේ නැතුව ඉන්න ඕන නම් දරුවාට දෙන්න ඕන ආදරය ඇටෙන්ෂන් එක ඒ විදිහට දෙන්න දීලා නිදහසට නිදහස දෙන්න මොකද දරුවෙක් අල්ලන් ඉන්න බෑ අද දවසේ දෙන්න ඕන නිදහස ට්‍යුෂන් යනවා අරේ යනවා මෙහි යනවා නමුත් ළමයාට හොඳ දැනුවත් කිරීමක් තියෙන්න ඕන වෘත්තව කතා කරන තරකට හදා ගන්න ඕන දරුවා ඒකයි හරි මේකෙදි ડોක්ටර් දැන් මේ මේ වැඩසටහන සාමාන්‍ය ළමෙක් බලනවා නම් ඔය මේ BTS ලට ආසාවෙන් ඉන්න ළමෙක් බලනවා නම් ඒකට මොකද්ද කියන්න තියෙන ડોක්ටර් BTS කියන්නේ මොකද්ද කියන්නේ මොකද්ද ඇත්තටම ඒ දරුවන්ට තේරෙන්නේ නැති කමනේ දැන් BTS කියන එක මම දන්නේ මේ අම්මා කියපු නිසා ඒක මොකද්ද නැත්තම් අයියෝ දැන් මොනාරි විසිකරපු කඩදාසියක් වෝන් ඒකට ආසයි කියලා ආ මේ කඩදාසිය හරි ෂොක් ඒ වගේ මොඩ වැඩක් නේ මේ නිකන් සත්ත පහක වැඩක් නැති වැඩක් අලුත් අලුත් ඒවා මැවෙනවා ඒ කියන්නේ මේක අර නිකන් අර කවුරු හරි කැමති ඉඳ මමත් කැමති අර එහෙම එකක් පෙන්වන්න යන්නේ නේ ඒ කියන්නේ ඕ මගේ හොඳම යාළුවත් හරිම කැමති ඉතින් මේ මනේ අද කාලේ කන්ටෙස්ට් තියෙනවා දැන් බලන්නකෝ වැඩි BTS කතාවක් ඕනේ බලන්න ඔය ඔය රූපවාහිනී වල තියෙන ඔය තරංග පුංචි ළමයි නටවනවා දැන් ඒකත් BTS වගේනේ පිස්සුවක් නේ ලස්සන්ට ඇඳලා චූටි ළමයි අර වැඩි හිටියෝ කියන සින්දු ආදරය ගැන සින්දු කීකේ නටන හැටි බලන්නකෝ ඒවට මේ හොඳ වැදගත් කියන විනිශ්චය මණ්ඩලයක් ඉඳගෙන ගගා කරනකොට ඉතින් අම්මලා හිතනවා මගේ දරුවක් දානවා මගේ දරුවක් දානවා දැන් ඉතින් අර පිස්සුවේනේ ඉන්නේ ඉතින් එතකොට ඒ වගේ බලනකොට දැන් ඒගොල්ලන් ඒ පස්සේ යනවා ඔව් නෑ අම්මලා අම්මලා බයිනවත් ඇති මේ අර වාගේ යාළුව හොඳ නරන ඔයාට තමයි යන්නවත් බැරි වාසවත් නෑ ඒ කොච්චර නර ඔය සංස්කෘතිය ආපු එකෙන් තමයි වැරදුනේ ඉස්සර තිබුණේ නෑ නේ ඔහම එක. ඉතින් ඒ වගේ දැන් එතකොට කවදාකවත් ඔය ළමයින්ට ඔය අනවශ්‍ය පිස්සු වලට ගියේ නෑ. අපි දන්නේ තව ගොඩක් තව පිස්සු වෙයිනේ BTS තව එක එක වට ඔලු යන්න පුළුවන් ළමයින්ගේ. දැන් එක කාලයක් ඔය තිබුණයි කිව්වේ මේ මොනවාද අර දිවිනසා ගන්න සුයිසයිඩ් කරගන්න ගැන්ග්ස්. ආ. අන්නේ ගැන්ගේ අර ගේම් එකක් ඉඳලා. අන්නේ ඒක තමයි. ගේම් එකකින් එහෙමයි. තව සමහරුන්ට මම දන්නේ ඔය मुल ඒක නිසා තමයි මුල හදා ගන්න ඕනේ මුල හදා ගන්න දරුවා පවුල මෙතන මුල ඒ එතන වඩ වුණා කියන්නේ ඉවරයි ඉවරයි ඊට පස්සේ ඒක හදන්න හරි ප්‍රශ්නයක් මුල ඉඳලා ළමයා මෝහණය කරලා හදලා නිසි ප්‍රතිකාර දෙන්න ඕන බටහිර නම් කරන්නේ මේකනේ හොඳටම දරා ගන්න බැරුණොත් එහෙම අර මානසික රෝගින්ට දෙන බෙහෙත් වර්ග කීපයක් දෙනවා ඕ ටික දෙනවා ડોසේජ් එක වැඩි කරනවා බැරිම වුණොත් විසංකු දානවා එහෙම නැත්නම් හිරගත කරනවා මොනවා හරි එහෙම දෙයක් තමයි ඒක තමයි ඉතින් එහෙම වෙන්නේ ඉස්සෙල්ලා දැන් ඇත්තටම මගේ ළඟ නම් සම්පූර්ණ සුවපත් කරන සබදාහම් බෙහෙත් තියෙනවා ඒක එකක් නමුත් එහෙම නෙවෙයිනේ වේදයක් වෙන්නේ ඉස්සෙල්ලා තමන් ඒ ගැන ඒක නොවෙන්න ප්‍රිවෙන්ෂන් ඉස් බෙටර් දැන් කියෝ අන්න ඒක ඒකයි अम्मेक्ट
අම්මලා තාත්තලා කොච්චර ඉෂුස්ද බලන්න කොච්චර ප්‍රශ්නද මේ ඒක ප්‍රශ්න වලින් විකාර පැනනගින ඉතින් මන් දන්නේ ඔය කොහෙන් හදන්නද කියලා අපි ඒ ගැන කතා කරන්න උපමනයි ඒකම දේ දැනුවත් වෙන්න ඕන මෙන්න මේ මේ දේවල් තියෙනවා ඒකයි ඔව් නේද වෙන මොනා කරන්නද ඇයි ඉතින් බණ කියනෝනේ මෙච්චර රටවල බණ දැන් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා බණ කියනවා ඉතින් බණ ඇහිලා ඔය සම්පූර්ණ ජීවිත නාස්තිල බණ ඇහි බණ ඔළුවට යන්නෙත් නැහැ වෙන්නේ මොකද අන්තිමට දිවිනාස ගන්න උගඟර පණිනෝ ඔන්න ඔය යනවා ඊළඟට එහෙම නැත්තම් මද්රාවේ වට බැහි වරින් මචං කියලා ආයතගෙන ගිහිල්ලා ඊට පස්සේ මට දුකයි ඉන්න බෑ කිව්වට පස්සේ ඔන්න බොන්න පුරුදු කරනවා ඒ වට යනවා මුතුම දේවල් වලට ඊට පස්සේ යනවා මිනිස්සු නේද ඒක නිසා කොහෙන් මොනවා වෙයිද කියලා දන්නේ නැහැ හරි කනගාටු යන්නේ අපේ රට නෙමේ මේ අපේ රටේ මිනිස්සුන්ට මේව වෙන්නේ ඒක නිසා හරි මාදරෙන් කියන්නේ මේ දේවල් ගැන ප්‍රවේශම් වෙන්න දෙමව්පියෝ ටිකක් හොයලා බලන්න ඕන ළමයි දිහානේ දෙමව්පියන් අනේ දෙයියනේ දරුවා හදනකොට දරුවෝ මට දරුවෝ මෙච්චරයි කියලා අරයට පෙන්නේ මෙයාට පෙන්නේ මට දරුවෝ මෙච්චර ගාණක් ඉන්නවා කියලා පෙන්නන එක නෙවෙයි ඒ දරුවට හරි ආදරය දෙන්න දෙයියනේ දරුවෙක් ඉන්නවනම් දරුවකට අඩු ගන්න අවුරුදු 7 වෙනකන් නියම ආදරයක් සහ දැනුවත් කිරීමක් කරන්න ඊට පස්සේ උනත් තරුණ වයසේදී ඒ අවශ්‍ය විදියට නියම විදියට දැනුවත් කරන්න ඉගෙන ගන්න මන්නම් මට කරන්න පුළුවන් දේ මම කරා මම ළමයින්ට පොත් කියලා තියෙනවා ළමයින්ට අර ළමා මනසේ අසරිය කියලා පොතක් තියෙනවා ඒ කියන්නේ එක එක වයසට මෙහෙම මෙහෙම අපි ළමයින්ට සලකන්න ඕනේ කොහොමද කියලා පොත් කියවන්නේ නැහැනේ මිනිස්සු අද අඩු ගන්න මේ වගේ වැඩසටහනක් අත් බලනවා නම් ඒකත් ලොකු දෙයක් ඉතින් දෙමව්පියන්ගේ වගකීම තමයි දරුවන්ව දරුවොත් එක්කම කාලය ගත කිරීම. ඔව්. ඒ කියන්නේ පුළුවන් පුළුවන් විදියට ඒගොල්ලන් මොනවද කරන්නේ? එහෙම වුණොත් හැම දෙයකම බේර ගන්න පුළුවන්. මේ 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 සුපෝන් හැම තිස්සෙම පුළුවන් තරම් දරුවත් එක්ක ඉඳීමේ නේ වැටින්නේ. ගොඩක් දෙමව්පියන්ට දරුවත් එක්ක ඉන්නත් බෑ. බොහොම පොඩි quality of quality එක quantity එක නෙවෙයි. අපේ ගොඩක් මිනිස්සුන්ට වෙලා තියෙන්නේ quantity එකනේ. දැන් ඕන ලෙඩ් දොස්තර කෙනෙක් නම් ආ එයා කරකට ලෙඩු කීයක් එනවද ආ මේක එයා තමයි හොඳම දොස්තර. එහෙම නෙවෙයි. ඒ එක ලෙඩාවත් එයා හරියට සුවපත් කරනවා නම් හරියට ප්‍රතිකාර කරනවා අන්න එතන ක්වොලිටි එක බලන්න ඕනේ. ඒක නිසා හැම දෙයකම ක්වොලිටි එක බලන්න. ගුණාත්මක බව ප්‍රමාණය නෙවෙයි. ඒක මේකෙත් මේකෙත් BTS වලට කැමති උනාට කමන්නේ හැබැයි ඕව යන්න එපා. BTS කැමති වෙච්ච ළමයි ඉන්නෝ නම් දෙමව්පියනේ කරන්න ඕනේ මේකයි. ඒ ළමයට මෙතන ඉඳලා හරි හදන්න. ඒ ළමයට මින් පස්සේ ඇටෙන්ෂන් එක දෙන්න ගොඩාක් යාළු වෙන ඒ ළමයාත් එක්ක. එයාත් එක්කම ඔයත් ඒ BTS බලන්න. බලන්න මොනවද ෂා එහෙම කියලා එහෙම කියලා. එයාත් එක්ක හොඳ යාළු බදනමකින් ගිහිල්ලා හෙමින් හෙමින් වැඩක් නැතිද ඒක වැඩන්නද බව කිව්වා වගේම හොඳ දෙයකට යොමු කරන්න. දැන් පොඩි ළමයිගේ අතේ තියෙන එකක් මෙහෙම අල්ල ගත්තොත් ඒ ළමයා අඬනවා. අපි එකට රිප්ලේස් කරන්න ඕනේ වෙනුවට වෙන දෙයක් දෙන්න ඕනේ. ඒ ඔයා අම්මා කෙනෙක් විදිහට හිතන්න මේ දරුවට අපි යොමු කරන්න ඕනේ බණකට යොමු කරන්න. මේ බණ අහන්න දුවනවා නෙවෙයි. ගෙදර වඳ පුතේ අපි අතරේ බණක් අහමු. අපි දෙන්නම ඉන්න බණ අහන්න. කිකිය මේ විදිහට පොඩ 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 හොඳ හොඳ දෙයකට. එතන එක්සර්සයිස් එකකට යොමු කරන්න. ව්‍යායාම පීනන්න ඇවිදින්න අර ඇඟට ව්‍යායාම කක් හරි. එතන ඉන්න අපි යන්න කෑම. කෑමක් උයන්න අපි ඉගෙන ගමු. ඒ වගේ හොඳ ආස දෙයකට යොමු කරන්න. ඒ වගේ දෙයක් තමයි අම්ම කෙනෙකුට ගන්න. අඬ අයියෝ මගේ දුව BTS වලට යනවා දැන් මොකද කරන්නේ කිකි අඬ අම්මා අඬනවා. එහෙම අඬනවා. නැත්නම් අන්තිමට වෙන්නේ පාරිද්දෙක්කුත් නෑ අනේ මේ මේ කොල්ල පොඩ BTS වගේම තමයි. BTS එකේ වගේ ඉන්න කොල්ලෙම තමයි කියලා ඊට පස්සේ ඕම නෙවෙයි. කොල්ලගේ පස්සේ යනවා. ඔව් ඒක ඒක අනිවාර්යයෙන් වෙන දේවල්. ඉතින් දෙමව්පියන් ඊට වඩා සැලකිලිමත් වෙන්න ඕනේ බොහොම ස්තුතියි ડોක්ටර් මේ ගැන කතා කරලා අපි තවත් දවසක කරමු